අයිබෝන් අදත් ඔගලම මදු ටොක් සිටම් චැනල් එකට ඉතාම ආදරෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේලා දැන් වස් පවාරණය කරන කාලෙ නිසා මම හිතුවා කඨින පින්කමට අදාළ වීඩියෝ එකක් කරන්න. කඨින වස්ත්‍රයක් හෝ කඨින චීවරයක් කඨින පෙරහැරකින් පාන්දරම වඩම්වාගෙන ගිහිල්ලා ගොඩක් ගෞරවයෙන් මහසංඝයාට පූජා කරනකොට ඒත් එක්කම අපි දන්නවා හාමුදුරුවන්ගේත් පන්සලෙත් ප්‍රයෝජනයට විවිධ පූජා භාණ්ඩත් පූජා කරනවා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි සාමාන්‍ය භික්ෂුවකට වැඩිය අමතර වූ ශික්ෂාවක් සමාදන් වෙච්ච භික්ෂුන්ට තමයි මෙම වස් කාලේ ඒ පූජාවන් පූජා කරන්නේ. ඉතින් අනෙක් දවස්වලට කරන පූජාවලට වැඩිය පිනක් මම අහලා තියෙන විදිහට කඨින පූජා භාණ්ඩ පූජා කිරීමෙන් ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ ඒ විදිහට පූජා කළ හැකි අනෙක් පූජා ද්‍රව්‍ය හා ඒවට අදාළ තෝරාගත විශේෂ ආනිසංස කීපයක්. කඨින පූජා භාණ්ඩ විදිහට සිවුරු වස්ත්‍ර පූජාවෙන් ලැබෙන ආනිශංස 8ක් අතර ප්‍රතාපවත් වූ සිරුරක් ලැබීම, එතකොට විවිධ වර්ණයන්ගෙන් යුතු වූ ඉතා හොඳ ඇඳුම් ලැබීම යනාදී ආනිශංස විශේෂයක් ගන්නවා. එතකොට චත්‍ර කුඩ පූජාවෙන් කිසිම ආත්මයකදී අධික සීතලක් හෝ අධික උෂ්ණයක් ඇති උපතක් නොවීම විශේෂයක් ගන්නවා. ආහාර පාත්‍ර භාජන පූජාවෙන් ආනිශංස 10ක් තියෙන, එයින් යහපත් දෙව් හෝ යහපත් මිනිස් ආත්ම ලැබීම, වටිනා පිඟන් කෝපාදිය ලැබීම, දේපල ජලයෙන් ගින්නෙන් විනාශ නොවීම වගේ ආනිශංස විශේෂයි. එතකොට කොණ්ඩේ, රැවුල් බාන, දැලිපිහි රේස වගේ භාණ්ඩ පූජාවෙන් අලංකාර හිසකේ සැත්තෙකු බවට පත්වීම, ධර්මශාස්ත්‍රයෙහි උගතෙකු බවට පත්වීම, කෙලෙස් නැසීමේ ප්‍රඥාව ලැබීම වගේ ආනිශංස විශේෂයි. පිහි වගේ යම් යම් දේ කැපීමට ප්‍රයෝජනවත් වන දේ පූජා කිරීමෙන් ඉවසිලිවන්තයෙකු වෙන්න පුළුවන්, මෛත්‍රී සහගත සිතුවිලි ඇති කෙනෙකු වෙන්න පුළුවන්, කෙලෙස් ප්‍රහීණයට හැකි ප්‍රඥාව ඇති කෙනෙකු වෙලා ඉපදෙන්න පුළුවන්. එතකොට ඉදිකටු, නූල්, කතුරු වගේ දේවල් පූජා කිරීමෙන් රූමත් ධනවත් භාවයෙන් යුතු වීම, සෑම ආත්මයකදීම මන නුවණක් ඇති කෙනෙකු වීම ආදී ආනිශංස විශේෂයි. වටාපත්, විජිනිපත් පූජා කිරීමෙන් මානය නැති අයකු වීම, මොහයෙන් යුතු අයකු නොවීම, අධික රාගයෙන් තොර අයකු වීම, අධික ද්වේෂයෙන් තොර අයකු වීම වගේ දේවල් විශේෂයක් ගන්නවා. එතකොට තමන්ගේ ශ්‍රමය දාලා මහන්සියෙන් දානාදිය පිළියෙල කිරීමෙන් කීකරු යහපත් සේවක සේවිකාවන් ලැබීම, ධන සම්පත් ලැබීම, හිතවත් ආරක්ෂක පිරිස් ලැබීම යනාදී ආනිශංස විශේෂයි. තෙල් බෙහෙත් වගේ දේවල් තබා ගැනීමට අවශ්‍ය භාජන පූජා කිරීමෙන් රූප සම්පත්‍ය ඇතිවීම, නිරෝගී වීම, ප්‍රිය වචනැත්තෙකු වීම, එතකොට ඉනපටි පූජා කිරීමෙන් බිය නොවන අයකු වීම, මනා මතක ශක්තියක් ඇති කෙනෙකු වීම, සත්‍ය වචන ඇති කෙනෙකු වීම වගේ ආනිශංස. එතකොට ජලය පිරිසිදු තබා ගැනීමට අවශ්‍ය භාජන පූජා කිරීමෙන් හැමදාම හොඳ පිරිසිදු ජලය භාවිතාවට ලැබීම, සොර සතුරන්ගෙන් බියක් ඇති නොවීම, ආයුධ වලින් ආබාධ නොවීම වගේ ආනිශංසත්. එතකොට බෙහෙත් පිදීමේ ආනිශංස 10ක් තියෙනවා. ඒ අතරින් දීර්ඝායුෂ ලැබීම, ශරීර ශක්තිය ලැබීම, සම පැහැපත් වීම, සැප ලබන අයක වීම, ධෛර්යමත් අයක වීම වගේ දේවල් විශේෂයි. එතකොට උපාද්‍රව වලින් පීඩා නොවන්නක වීම. එතකොට සරහිට කිහිලිකරු රෝධපුරි පූජාවෙන් පින නිසාවෙන්ම ආරක්ෂා වීම, සෑම ආත්මයකදීම යහපත් දරුවන් ලැබීම, සිතේ පසුතැවිලි ඇති නොවීම වගේ දේවල් විශේෂයි. පාවහන් පූජාවෙන් ඒ කාලවලදී භාවිතාන විවිධ යාන වාහන ලැබීම, සුව පහසු ගෙන දෙන වටිනා පාවහන් ලැබීම, අහසින් යාම වැනි ඍද්ධි බල ලැබීම වගේ ආනිශංසත්. එතකොට ඇඳපුටු, කලාල, පැදුරු ආදී පූජා කිරීමෙන් වැදගත් දෙමව්පියන් ලැබීම, වස්තුව ලැබීම, වටිනා ඇඳුම් පැළඳුම් ලැබීම, ගරු සැලකිලි ලැබීම යන ආනිශංසත්. බෙහෙත් තෙල් වර්ග පූජා කිරීමෙන් නිරෝගී බව, රූපය, රසවත් ආහාර පාන ලැබීම, හිසේ උමතු රෝග වගේ දේවල් නොවැළඳීම යනාදී දේවලුත් විශේෂයි. ඒ වගේම පහන් පූජාවෙන් උසස් පවුල්වල ඉපදිලා ප්‍රසිද්ධ ප්‍රභාමත් ජීවිත ගත කිරීමට ලැබීම, බුද්ධිමත් කෙනෙක් වීම, ප්‍රඥාවෙන් යුතු කෙනෙක් වීම, ඒ වගේ ආනිශංසත්. ධාතු කරඬු පූජා කිරීමෙන් බලවත් අයෙක් වීම, නිරෝගී සැපවත් ජීවිතයක් ලැබීම, පියකරු සිරුරක් ලැබීම, ඒ වගේ දේ ආනිශංසත්. එතකොට ඒ වගේම ගොඩක් සැප පහසුකම් තියෙන නිවාස ලැබීම. එතකොට සුවඳ දුම් පූජාවෙන් කීර්තිය, ප්‍රඥාව, විමර්ශන බුද්ධිය ලැබීම, ප්‍රත්‍යක්ෂ නුවණ ලැබීම, පැහැපත් දරුවන් ලැබීම යනාදී ආනිශංසත් ලැබෙනවා කියලා තියෙනවා.
එතකොට දැහැටි ඖෂධය කියන්නේ දත්මදින අවශ්‍ය දේ වගේ දේවල් පූජා කිරීමෙන් කතා කිරීමේදී පැටලිලි නැතිව කතා කිරීම කට දුගඳ නොවීම ආකර්ශනීය ගාම්භීර කටහඬක් ලැබීම වගේ දේවල්. එතකොට ප්‍රණීත ආහාර පාන පූජා කිරීමෙන් සෑමාත්ම භාවයකදීම ධෛර්ය සම්පන්න කීර්තිමත් කෙනෙක් වීම බලවත් තැනක් එක් විදිහට ජීවත් වීමට ලැබීම නිසි ආශ ලැබීම කායික මානසික පීඩා ඇති නොවීම ප්‍රණීත ආහාර පාන ආදිය ලැබීම යන අදී ආනිශංසත් ලැබෙනවා කියලා කියලා තියෙනවා. මේ පූජා භාණ්ඩවලට අදාළව මම කිව්වේ තෝරාගත්ත විශේෂ ආනිශංස කීපයක් විතරයි. ඊට වැඩිය ගොඩක් ආනිශංස කියලා තියෙනවා සමහර පොත්වල එහෙම. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔගලන්ට කටින පූජාවට යම් මතක් කිරීමක් කල්තිය සූදානම් වීමට පූජා භාණ්ඩ සූදානම් කිරීමට උනන්දුවක් ඇති කර නැති කියලා. පහුගිය ටිකේ මට එවලා තියෙන ගොඩාක් ලස්සන කමෙන්ට්ස් වලට ඊමේල්ස් වලට ගොඩාක් ස්තුතියි. ඒ හැම එකටම වෙලාවක් ලැබෙන ගමන් පුළුවන් විදිහට උත්තර දෙන්න මම උත්සාහ ගන්නවා. ඉතින් ආයෙත් මේ වගේම වැදගත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් හම්බ වෙනකන් බොහොම ස්තුතියි.